දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උපකාර වන සාධක සූත්‍ර කීපයක් අපි මතු කරගන්න බලමු. කෙටියෙන් මේ පළවෙනි විවරණයට පස්ස පස සමුදේ පස නිරෝධය කියන කාරණයට අදාළ ගාථා විග්‍රහයක් අපට හම් වෙනවා සුත්තම පාතියේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජත්තං ච බහිද්ධාතේ යං කිංති අධේවිතං ඒතං දුක්ඛං කිඤ්ඤත්වාන මොස ධම්මං පලෝකිනං පුස්ස පුස්ස වයන් පස්සං ඒවං සත්ත විරජ්ජති වේදනානං කය අභික්ඛුනි චාතෝ පරිණිබ්බත. ආධ්‍යාත්මික සහ බාහිර සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් වේදිතයක් වේද ඒ සියල්ලම දුක යයි කියුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳී යන සුළු දෙයකයි තේරුම් අරගෙන ඔන්න ඊළඟට එනවා අවශ්‍ය වෙන පාඩිය. පුස්ස පුස්ස වයන් පස්ස ස්පර්ශයක් ස්පර්ශයක් පාසා වේවීම ගෙවියාම භංගය දකින්නේ ඒවන් තත්ත්ව විරජ්ජති මෙසේ එහි නොයලේ. වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තණ්හා කුසකින් නිමුන ඉන්නේ මිදුනා වූ යැනැත්තේ පිරිනීමටපත් වේ. මේන් පිරිනම එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙන බව. සමුදේ පක්ෂී වැඩ කරන හිතට අන්නේක නිසා පස්ස නිරෝධය භංගය දැකීම භංගය දකින අවස්ථාව වගේ මෙතන කියන්නේ. ඊළඟට දෙවෙනි විවරණයට අදාළ කටි සාධක සුසුක්යක් මතු කර ගන්න බලමු. අතීතයත් අනාගතයත් ඒ දෙක මැද තිබෙන වර්තමානය. මධ්‍යම නිකායේ බද්දේක රත් සූත්‍රයෙන් අපට ඒකට උද්දෘත් පාඨ හමු වෙනවා. අතීතං නාන්වා ගමිනේ නප්පටිකං කේ අනාගතං යදතීතං පහිනං තං අප්පත්තං ච අනාගතං. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහෙ. අතීතයේ ලුණ බඳින්නේ අතීතයේ ඔස්සේ එළව නොයන්නේ අනාගතේ නොපතන්නේ. යමක් අතීතද එය ප්‍රහීනේ අනාගතේ තාම නොපෙමිනේ. යමෙක් වර්තමානෝ ධර්මෝ වර්තමානෝ දේ ඒ තන විදර්ශනා වශයෙන් දකීද ඉගෙන යදෙමින් එයින් නොපෙමිනේ දක්නා වූ විදර්ශනා අත්පත්ය නොනැති පුද්ගලයන් වඩන්නේ. සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරයි සම්මර්ෂණය. අතීත අනාගත පච්චුප්පන්න කියන මේ පිළිවෙලකට දක්වන්නේ ඒකයි. අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි. අනාගත සංස්කාර සම්මර්ෂණයත් පහසුයි. වර්තමාන සංස්කාර තමයි අතහැරෙන්නේ. අල්ලගන්න අමාරු. නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි සම්මර්ෂණය කරන්නේ. මේ පමණක් ඇති ඒ දෙවෙනි විවරණයට. තුන්වෙනි විවරණේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන කොටස ඒකට අපි කලින් අවස්ථාව පිළිගැලෙස විස්තර කරලා තියෙනවා. චුල්ල වේදාල සූත්‍රයේ ධම්මදින්න අරහත් මුනින් වහන්සේ විසාක උපාසක තුමාට අතර සැප දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීර්ඝ ධම්ම විස්තරය අවශ්‍ය කීටි කොටස විතරක් අතු කරගත්තොත් සුඛ වේදනා නේ දුක්ඛ වේදනා ප්‍රතිභාව දුක්ඛ වේදනා සුඛ වේදනා ප්‍රතිභාව අදුක්ඛම සුඛ වේදනා අවිජ්ජා ප්‍රතිභාව අවිජ්ජාය විජ්ජා ප්‍රතිභාව විජ්ජාය විමුක්ති ප්‍රතිභාව විමුක්තිය නිබ්බාන ප්‍රතිභාව. සැප වේදනාවේ ප්‍රතිභාවය අනිත් පළුව දුක් වේදනාවයි. දුක් වේදනාවේ ප්‍රතිභාවය සැප වේදනාව. මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධය. මෙතෙන් මිදෙන්න බෑ. නමුත් මැදින් තිබෙන අදුක්ඛම සුඛ වේදනාව නොදුක් නොසුව වේදනාවේ ප්‍රතිභාගයේ අවිද්‍යාව. උන්නර මධ්‍යස්ථ වේදනාවට උපේක්ෂාවට යටින් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා. නමුත් ඒකේ හොඳ පැත්තකුත් තිබෙනවා. විමුක්තිය එතනයි තියෙන්නේ. අවිද්‍යාව විද්‍යා ප්‍රතිභාගෝ අවිද්‍යාව ඉවත් කළ හැටි විද්‍යාවමත් වෙන්නේ. විද්‍යාවෙන් විමුක්තිය මත වෙනවා. විමුක්තියෙන් නිවන නිවීමයි. ඒ විවරණයට ගිය ඊළඟට හතරවෙනි විවරණය බලමු.
නාමයක් රූපයක් නැති විඥානය. මේකට අපි අර කලින් උත්තරයක් ප්‍රයතානුපස්සන සූත්‍රයේ උත්තරයක් වූ ගාථා දෙකක් යන්තමින් මතක් කරගන්න. ඒක රූපෝපදාසත්තා ඒක රූපත්තායන නිරෝධං අපදානතා අලංකාරෝ සුනබ්බං. ඒක රූපේ ප්‍රඥාය රූපේසු අසංඛිතා නිරෝධේ නේවම චන්තිතේ ජන මච්චවාන. යම් සත්‍යෝ රූප භවයන් තෙල මෙද්ද අරූප භවයන් නිදෙකින්නා වූ යම් සත්‍යෝ විද්ද ඒ හන දිනෙස්ම නිරෝධය තේරුම් නොගත්තා වූ නවචනාසත් භවයටම පෙරමි. නමුත් යම් කෙනෙක් රූපය පිළිසිඳ දැනගත්තා නම් අරූපේ නොරඳුනා නම් නිරෝධය විමුක්ත වෙනවා නම් එතන කියන නිරෝධයේ ඥාන නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත පිටලෙන් තරයි මච්චුහානෝ මාර්යා පළපහරි. මේක යන්තමින් මතක් කරගන්න කැමෙනවා. අර කලින් අවස්ථාව ගැන කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් ඊට පසුවත් අර ආලාර කාලාමාදී රූපයෙන් මිදෙන උත්සාහ කළේ අරූපය බදාගෙන. බුදුරජාණන් වහන්සේ පමණයි පෙන්වීම කරලා දුන්නේ අරූපය තුලත් රූපය හැංගිලා තියෙනවා. රූපයෙන් මිදෙන්න බැහැ අරූපය අල්ලගන්න. ඒ දෙකෙන්ම මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම බෙන් කරලා දක්වන විඥානයේ නිරෝධයෙන් භව නිරෝධය. මේ ගැඹුරින් සඳහන් කළ කාරණේ කෙටි උපමාවක් ආශ්‍රයෙන් තේරුම් ගැනීමට නම් අප කීප සැරයක්ම සඳහන් කළ අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව ගන්න. ඒ දණ්ඩ උඩ බල්ලා අර පෙනෙන බල්ලා දිහා බලන්නේ තමන්ගේ ඡායාව දිහා බලන්නේ මක් නිසාද? අර ජලයේ පිළිමු කරන ස්වභාවය තේරුම් නොගැනීම නිසා. අර පිළිමු කරන ස්වභාවය ඇති ජලය වගේ තමයි විඤ්ඤාණය. පෙනෙන බල්ලටත් බලන බල්ලටත් නැගින් තිබෙන්නේ මේ විඤ්ඤාණය. අන්න එතකොට ඊනුත් ගන්න පුළුවනි මේ විඤ්ඤාණය නාම රූප දෙකට නැගින් තිබෙන්නේ මක් නිසාද? මේ සාමාන්‍ය නාම රූප විඤ්ඤාණ විග්‍රහයේ මේවා ගැන කියවෙන්නේ නැහැ මම හිතන්නේ. එතකොට අපට තේරෙනවා විඤ්ඤාණය මක් නිසාද නැගින් තිබෙන්නේ. ඒක අවබෝධ කර ගැනීම අපහසුයි මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලා ඒ දණ්ඩ උඩට වෙලා වාගේ යවනවන ගොරවන් ඉන්නේ නැහැ. ඊළඟට තියෙන විවරණය අධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, මැද විඤ්ඤාණය. ඒකත් කෙටියෙන් සඳහන් කිරීම සෑහෙනවා. ද්වං භික්ඛවේ පටිච්ච විඤ්ඤාණං සම්භූති කියලා එහෙම සඳහන් වෙනවා. විඤ්ඤාණය කෙටිවන්නේම දෙකක් කියන හැඟීම මුල් කරගෙන. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක කලින් සඳහන් කළා. මේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි කියලා වෙන් කර ගැනීමම තමයි විඤ්ඤාණය. ඒ නිසා විඤ්ඤාණය මැදින් තියෙන. එතකොට ওই දෙකට මැදින් තියෙන විඤ්ඤාණය යම් අවස්ථාවක තේරුම් ගත්තා නම් මේක වෙන් කර ගැනීමම දෝෂීය බව තේරුම් ගන්නවා. අජ්ජත්තේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාව. මේ දෙක අතරේ පරතරය හිතෙන්ම හදාගත්ත එකක් කියලා එතකොට අවබෝධයි. ඊළඟට හයවෙනි විවරණ. සක්කාය සක්කාය සමුදය. මේ සක්කාය කියන වචනේ නිතර හමුවෙන්නේ නැති නිසා ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. එතන බුදුරජාණන් වහන්සේ සක්කාය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් සැකියටයි. සක්කාය මේ සමූහයක්ම ඇත කියලා ඝන සංඥාවෙන් ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒකමයි. සක්කායට හේතුව තමයි සමුදය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුණාම තමයි මේ සමූහය එකක් හැටියට ගන්න. ඒ චන්දරාග ප්‍රහාණයම තමයි සක්කාය නිරෝධය. එතකොට ඔන්න ඔය විදිහට විවරණ හය පිළිබඳව කර්තාන වශයෙන්
ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා ගැන අපි යන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ මෙහිම යෙතිම ගැන ටිකක් විතරදන්න බලමු. මෙහිමේදී යෙතිමේදී එක්තරා ගැටවැටීමක් අර පරතරය නැති කිරීමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මේ ගැටවැටීම කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මහානැතිමක නම් ඉදිකටුවේ යටිට යන යන වාරයක් පාසා යටි නූල ඉදිරියට පැනලා ගැටයක් ගන්නවා. මේ ඇද ගැනීම ඇති තාක් මහුම දික් වෙනවා. මේ මෙහිම ගැටීමත් අතර සම්බන්ධතාව සමහර විට තීරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මානව කියලා කියන්නේ දෙපොට එකක් කරගන්න තැක් කිරීම. එදි දෙපොටක් එකක් කරගෙන මහන. ගැටීමෙදි කරන්නේ නූල් පටක් හරි බෝල් පටක් හරි අරගෙන ඒක දෙකක් කරගෙන එකපට දෙපට කරගෙන ගොතාගෙන ගොතාගෙන යනවා. දෙකේදීම ගැටවැටෙනවා. මේ ගැටවැටීම් කිරීමේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මේ භාය ගොතන්නේ සංහා පූනෝ භායිකා නන්දිරාග සාගතා තත්ස තත්සා විනන්දිනී කියන උපපද මාලාවක් සංහාවට තියෙනවා. සංහානෙමෙති මහංකාරිය හඳුන්වන්නේ පුනර්භවය නැමැති භවයක් ගොතාලානේ. තුපිලීම ලැබීම සහිත වූ ඒතන සතුට වන ස්වභාවය ඇති තණ්හාවක් අන්නර මෙහිම වගේ. මෙහිමේදී ගැටීමේදී කරන ඉදිකටුවෙන් හරි එහෙම නැත්නම් අර යටි නූලෙන් හරි කරන මෙහි එහෙම නැත්නම් අර ගොතන කටුවේ නෙප්පියෙන් කරන ඒ ගැටීම වගේ දෙයක් මේක. ඒ වගේම තමයි මේ භවය ගැටෙන්නේ. තණ්හා මුල් කරගෙන ඇති වෙන මේ උපාදානෙ ඇදගෙන ඉන්නේ. ඒ වගේම තණ්හා මාන දික්ටි ඇලීම් වෙලීම් පැටලීම් සංහාවෙන් ලැබීමක් මානෙන් ලැබීමක් දික්යෙන් පැටලීම මේ විදිහට තමයි එතකොට භවය ගෙතෙන්නේ. උපාදානය ඇතිතා භවය දිගට දිගට ගෙතෙනවා. යම් අවස්ථාවක හරි යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්ම නම් හරි මුළු මහත් නැවුමම එතනම ලිහිලනවා. යම් අවස්ථාවක ගෙතුමක අර ගොතන කටුවෙන් යතේට ඇද ගැනීම වෙනුවට ඉවතට ඇද දැමීම වුණා නම් අර අදිනහර ගැට පෙළදෙනුවට ඒව ඇද දැමීමක් වුණා නම් මුළු මහත් ගැතුමම දිලෙනවා. ගැතුම කියලා කියන්නේ අදිනහර ගැට පෙළ. මේක තමා වෙතට ඇද ගැනීම නිසායි ගැතුමක් වෙන්නේ. එහා පැත්තට ඇදලා දැම්ම හැටියෙ මේ ගැතුම එහෙම පිටින්ම ඒ ක්ෂණයෙන්ම දිලෙනවා. ඔන්න භවයක් භවන රෝධයක් අතර වෙන ශෝක නැවැත්ම ගැට වැටීමක් දුකක් නැවැත්ම ගැට ලිහීමක් සැනසීමක් නැවැත්ම ගැට වැටීමක් දුකක් නැවැත්ම ගැට ලිහීමක් සැනසීමක් නක්ඛ්‍යාන්ති නපුරෙක් හොන්ති යච්ඡන්ත සුද්ධියති නැති වදන්ති ආදාන ගන්තං ගති සංවිසජ්ජ ආසන්න කුප්පන්ති කුංචි ලෝකෙ සුත්තම් පහති යක්කක වගේ සුද්ධට්ටක සූත්‍රයේන ගාථාවක් ඒක. රහතන් වහන්සේලා ගැය කියන්නේ. ඒ රහතන් වහන්සේලා ඒ විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි තනන්නේ නැහැ. දෘෂ්ටි පෙරටු ගන්න කරන්නේ නැහැ. මේ අත්‍යන්ත සුද්ධත්වයයි කියලා කියාපාන්නේ නැහැ. ආදාන ගන්තං ගති සංවිසජ්ජ ගැට වැටුන අදිනහර ගැටේ ලියලා දැම්ලා. ආසන්න කුබ්බන්ති කුහිංචි ලෝකී ලෝකී කිසිම තැනක ආශාවක්. දැන් එතකොට අපට මේ යෝ උභන්ති විදිත්වානාදී ගාථාවෙන් අපි ඉදිරිපත් කළ මේ විවරණය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මුළු මහත් දේශනා පිළිම සාරාංශයක් හැටියට උනත් මතු කරලා දක්වන්න පුළුවන්. වැඩි දෙයක් නෙවෙයි අපි දේශනා පිළි ඉදිරිපත් කළේ උන්වය කියන කොන් දෙකයි මැද. ඔය කොන් දෙකත් මැදක් පිළිබඳ කතාන්තරයේ තුලම තියෙනවා. පටිච්ච සමුප්පාදය පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් ගැඹුරු දර්ශනය. ගැඹුරු වගේම පුළුල් අර්ථ ඇති ධාතාවක් කියලා මේ ධාතාව ගැන සංහන් කළ එක. දැන් එතකොට මේ සාරාංශ විදිහේ මේ ධාතාව ඉදපත් කිරීම නිසා අපි මේ දේශනා මාලාවේ අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ.
ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නිවන පිළිබඳව ඇති දුර්මත රාශියකටම හේතුව ප්‍රතිසංපාද ධර්මයක් මධ්‍යම ප්‍රතිපදාවක් පිළිබඳව තියෙන වැරදි ගැටෙනින් රාශිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට භවාරාමා භවරත භවසම්මුත්‍යා කියන විදිහට භවයේ ඇලෙන්නා වූ මේ සත්වෙන්ට භව නිරෝධයේ උච්ඡේදයක් හැටියට පේන්න පටන් ගත්තා. ඉනිසා අටුවාචාර්යන් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා භව තෘෂ්ණාවට තුඩු දෙන්නා වූ විවරණ ඔස්සේ නිවන තේරුම් ගන්න යම් යම් ප්‍රයත්න දැරුවා. එතකොට ශතවර්ෂ ගණනාවක් තිස්සේ නෛවති පර්යාස මැදේ වල් බිහි යැති මේ නිවන් මඟ හෙළි කිරීමට අප මේ දැරූ ශාසනික ප්‍රයත්නයෙන් යම් කුසල සම්භාරයක් අත් වුණා නම් ඒ සියල්ල මේ දේශනා පිළ පැවැත්වීමට අපට ආරාධනා කර වදාළ අත්පූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට හිමි වේ. වයෝ වෘද්ධ අවස්ථාවේ ප්‍රතිකාර ලැබමින් බැහැර වැඩ සිටින වහන්සේගේ සීල රෝගාබාධ සුව වී කායික මානසික සතුටින් සැලසී චිර කාලයක් ශතවර්ෂාධික කාලයක් ජීවෙන් වැඩසිටවා. උන්වහන්සේගේ සියලු ධර්ම ප්‍රාර්ථනාව සම්පූර්ණ. ඒ වගේම මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමටත් කන්නති ලෝකයාගේ යහපතට කායව ප්‍රතිගත කර ගැනීමටත් උනන්දු වන යෝගාවචර සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යෝග කර්ම වහවහා මුදුන්පත් වී දියෙන් මඩින් නොතැවුරුණු පැහැපත් පෙත්තෙන් බබලන මීරිසුම දැති අරහත් පියුම් මේ නිස්සාරණ පියුම් විලේ හැම පැත්තෙන් පිපේවා. අපෝ හැදූ වැඩූ දෙමාපියන්ටත් නිවනස පෑදූ ගුරුවරුන්ටත් මේ ජීවන යාත්‍රාවට අතීත දුන් ඥාති මිත්‍ර දායක කාර්කාදීන්ටත් මේ ප්‍රණීත දේශනා කුසලයක් තියෙනවා. ඒ හැම දෙනෙක්ම පැතූ යම් හොදියකින් උතුම්මම මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. සියලු දෙවියෝද සියලු ප්‍රඥාවද සියලු ශක්තියෝද මේ දේශනාමය කුසල අනුමෝදන් වී ශාන්ත ප්‍රණීතුම මහණෙනි දුක් කෙලවර කරගනිත්වා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර කාලය ලෝකේ බැබලේවා. සුදේශිත ධම්මපද පුෂ්පයන් රැස්කර තැනු මේ දේශනා මල්දම් බුදුරජාණන් වහන්සේකින් පවා ගරු බුම්මන් ලැබූ ධර්ම චෛත්‍ය රාජයන් වහන්සේටම පූජා වේවා. සම්මේ සම්පතං කුන්න සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. තාවතා චම්මේ සම්පතං කුන්න සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. තාවතා සම්මේ සම්පතං කුන්න සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්දික පුඤ්ඤං සම්මනුමෝදිත්වා චං ලක්ඛතිසාස. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්දික පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්දික පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාති. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාති. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාති. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු ලාව නිබ්බාණං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු ලාව නිබ්බාණං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු ලාව නිබ්බාණං.